ඉරුදින දිව්‍ය පූජාව සඳහා හැඳින්වීම. තේමාව මේ මාගේ ප්‍රියාදර පුත්‍රයනෝය. මම මොහු කෙරෙහි ප්‍රසන්න වී සිටිමි. අද චතාරික කාලයේ දෙවන ඉරුදිනයි. මෙදින සුපෝතින් අපට ප්‍රකාශ කරනුයේ ජේසුස් වහන්සේගේ අන්‍ය රූප විලාශ වීම පිළිබඳවයි. දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටින බව එහිදී අනාවරණය වන අතර ක්‍රිස්තුස් වහන්සේට සවන් දෙන ලෙස දෙවියන් වහන්සේම ප්‍රකාශ කරන සේක. එහෙයින් ක්‍රිස්තු වදන් අනුව අප ජීවිත ගොඩනගා ගනිමින් දෙවියන් වහන්සේට ප්‍රසන්නව දිවි ගෙවීමට අවසිවරම් අයදිමින් මෙම දිව්‍ය පූජා යාගයට පැති සිතින් සහභාගී වෙමු. පියනන්ගේද පුත්‍රයානන්ගේ දැශ්ද ආත්මයානන්ගේ දනාමෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වර ප්‍රසාදයත් දෙවිපියාණන්ගේ ප්‍රේමයත් ශිදාත්මයානන්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, අද චතාරික සමයේ දෙවන ඉරුදින දිව්‍ය පූජාවට අපි සහභාගි වෙන්නේ. ඔබ වහන්සේ අද අපේ ජීවිතයේ යාඥාවේ තියෙන ප්‍රබලත්වය, ඒ වගේම විශ්වාසයේ ජීවිතයේ තියෙන වටිනාකම අපිට කියලා දෙනවා. ඒත් මිනිස් දුබලකම් තුළ යාඥාවෙන් අපි ඈත් වෙනවා. විශ්වාසයේ ජීවිතයෙන් බොහෝ වෙලාවට අපි ඈත් වෙනවා. ඒ ලෝකයේ තුල අපි ගනුදෙනු කරන නිසා, විශේෂයෙන් දෙවියන් වහන්සේට වඩා මිනිසයව විශ්වාස කරන අවස්ථා තිබෙනවා දෙවියන්ව පැත්තකට දාලා. එහෙමනම් අද දවසේ අපේ ජීවිතේ වෙනසක් කරා අප ගෙනියන්න නම් යාඥාවත් විශ්වාසයේ ජීවිතයත් ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙමනම් මේ සියලු දේව දේසා ස්වාමින් වහන්සේ ඉදිරි අපි නියඩව යාඥා කරමු. ඒ සමාවිල්ලම උන්වහන්සේ අපට ආදරෙයි. ඒ ආදරය අපිට හැමදාම තිබෙනවා.
ස්වාමීන් වහන්සේද කියමු. අපාතයෙන් වුණ සිල් දේව දේශා අවිශ්වාසවන්ත ජීවිතය උදෙසා සමාව දෙන්නට කියලා. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණාකර අපගේ පව් කමා කර සදා ජීවනයේ අප සැම පමුණු වනසේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා, මෙලෙවියන් වහන්සේගේ දාවලත්තනන්නට සාමය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගීය රජාණෙනි, සියලු බලති දෙවි පියාණෙනි, අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු, ඔබ වහන්සේගේ ගුණ වන්දනා කරමු, ඔබ වහන්සේට වන්දනා කරමු, ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු, ඔබ වහන්සේගේ මහත්මයමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒක ජනිත පුත්‍ර වූ ස්වාමිනී ජේසුස් ක්‍රිස්තුනී, දෙවි ස්වාමිනී දේවාජ බාලක යානනි, පියාණන්ගේ පුත්‍ර යානනි, ලොවේ පහල් ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව, ලොවේ පහල් ඔබ වහන්සේ අපගේ යැදුම පිළිගත මැනව, පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව, සිද්ධාත්මයන් සමග දෙවි පියාණන්ගේ මහිමයි වැඩවසන්නා වූ ජේසුස්වරි, එකම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමය, එකම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමය, එකම පරමෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේමය. ආමේන්. අපි යාඥා කරමු. දෙවි පියාණනි, ඔබගේ ප්‍රේමණීය පුත්‍රයාණන්ට සවන් දීමට අපට අණ දුන්න ඔබ වහන්සේම ඔබ වහන්සේගේ වචනෙන් අප සේත් පුබුදුවාලුව මැනව, දේව වාක්‍ය අඩංගු වන ලෝකෝත්‍ර දර්ශනෙන් අප ජීවිත ආලෝකමත් කර ඔබ වහන්සේගේ මහිමාලෝකේ ආනන්දේ කරාපගෙන ගිය මැනව, මේ කී දෙව භාෂ්‍ය ආත්මයන් සමග එකම දෙවියන්ව
සදාට වැඩසිරින්නාවුද රජකම් කරන්නාවුද ඔබගේ පුත්‍රයන් අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. උත්පත්ති පොතින් උපුටාගත් කොටසකි. සමිධානන් වහන්සේ ආබ්‍රහම්ට කතාකොට නුඹේ මවුබිමද නුඹේ නෑ දෑයන්ද නුඹේ පියාගේ ගෘහේද අත්හැර දමා මා නුඹට දෙන්නට යන දේශය බැලීමට යන්න. මම නුඹ මගින් විශාල ජාතියක් ඇති කරන්නෙමි. මම නුඹට ආශිර්වාද කරන්නෙමි. නුඹේ නාමය ආසිරිපැතීමේ නාමයක් වනසේ කීර්තියට පමුණුවන්නෙමි. නුඹට ආසිරිපතන අයට මමත් ආසිරිපතමි. නුඹට දෙස් තබන අයට මමත් දෙස් තබමි. නුඹ මගෙන් ආසිරිලත් අයුරින් මිහිපිට සව් සත ආසිරි ලැබුණු ඇතැයි වදාළ සේක. ආබ්‍රහම්ට වයස අවුරුදු 75ක් වූ කල සමිධානන් වහන්සේ ඔහුට වදාළ ලෙසට ඔහු හාරාන් දේශයෙන් පිටත් විය. ලොද්ද ඔහු සමග ගියේය. දේව වචනේ මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අපගේ පිළිතුර සමිඳුනි, ඔබ අපගේ බලාපොරොත්තුව හා කරුණාව වේවා. සමිඳුන්ගේ වචනය අවංකය, එතුමන්ගේ ක්‍රියා සියල්ලම විශ්වාසශීලීය. දැහැමි බව හා යුක්තිය එතුමන්ට ප්‍රියය. මහපොළව සමිඳුන්ගේ කරුණාවෙන් පිරී ඇත. සමිඳුන්ගේ නෙත් දේව ගරුබිය ඇත්තන් කෙරෙහිය. මරණයෙන් ගලවන පිණිසද දුර්භීක්ෂ දුරුකොට දිවිරක්නා පිණිසද එතුමා නෝදිවැසින් බලන සේක. සමිඳුන් කෙරෙහි විශ්වාසයෙන් බලා සිටියෙමු. අපේ පිහිටත් පලිහත් එතුමානෝය. සමිඳුනි, ඔබ කෙරෙහි අපේ බලාපොරොත්තු පිටවුලසම ඔබේ කරුණාව අප කෙරෙහි වේවා. සුදු පාවලුතුමන් විසින් තිමෝතිට ලියන ලද දෙවන හසුරෙන් කොටසකි. අපේ සමිධාරන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත් උන්වහන්සේගේ සිරකරුවා වන මා ගැනත් ලැජ්ජා නොවන්න. දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා සුභාස්න වෙනුවෙන් දුක්විඳීමෙහි පංගුකාරයෙක් වන්න. උන්වහන්සේ අප ගලවා කැප වූ ජීවිතයකට අප කැඳ වූ සේක. එසේ කළේ අපේම පුණ්‍ය ක්‍රියාවක් නිසා නොව උන්වහන්සේගේම අභිප්‍රායත් දේව වරප්‍රසාදයත් අනුවය. මෙය
කාලයාගේ පටන් ගැම්මටත් පෙර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ විසින් දෙන ලද්දකි. එහෙත් මෙය දැන් එළිදරව් කරන ලද්දේ අපේ මිදුම් කාරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීමෙන්ය. උන්වහන්සේගේ මරණේ බලය බිඳ දමා ජීවනයත් අමරණීය භාවයත් සුභාස්න මගින් හෙළිකර වදාළ සේක. දේව වචනයේ මෙසේය. දෙවියන් වහන්සේට සෝත්‍ර වේවා. සුපුවත් ජයනද. ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුලක් ඔවුන් සිසාරා පැතිරිණි. තවද මේ මාගේ ප්‍රියාදර පුත්‍රයා නොය. මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි. මොහුට සවන් දෙන්නැයි කියන හඬක් නික්මිනි. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. ශුදවර මතයුතුමන් විසින් ලියා තිබෙන සුභාරංචියෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනි ඔබ වහන්සේට මහිමය වේවා. හය දවසකට පසු ජේසුස් වහන්සේ පේදුරුද ජාකොබ්ද ඔහුගේ සහෝදර ජුවාම්ද කැඳවාගෙන වෙන්ව උස්කන්දකට ගිය සේක. උන්වහන්සේ ඔවුන් අබමුවේ අන් වෙසක් ගත්සේක. උන්වහන්සේගේ මුහුණ හිරුමෙන් බැබිලිනි. වස්ත්‍රද ආලෝකය මෙන් සුදු විය. එකිනෙම මෝසෙස් දෙලියාද උන්වහන්සේ සමග කතා කරමින් සිටිනු ඔවුන්ට පෙනිනි. පේදුරු ජේසු වහන්සේට කතාකොට, ස්වාමිනි අපට මේ සිටීමට ලැබීම භාග්‍යයකි. ඔබ කැමති නම් මණ්ඩප තුනක්, එකක් ඔබටද එකක් මෝසෙස්ටද එකක් එලියාටද සාදන්නෙමි කීය. ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුලක් ඔවුන් සිසාරා පැතිරිණි. තවද මේ මාගේ ප්‍රියාදර පුත්‍රයා නොය, මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි. මොහුට සවන් දෙන්නැයි කියන හඬක් නික්මිනි. ගෝලෝ එයස අතිශයෙන් බියපත් වී මුණින් තලා වැටුණහ. ජේසුස් වහන්සේ අවුත් ඔවුන්ට අතගසා නැගිටින්න බිය නොවන්නැයි කීසේක. ඇස් ඔසවා බැලූ කල ඔ ජේසුස් වහන්සේ හැර වෙන කිසිවෙකු නොදුටුවෝය. ඔවුන් කන්දෙන් බැසේදී ජේසුස් වහන්සේ කතා කරමින්, මනුෂ්‍යපුත්‍රයාණන් මළවුන් කෙරෙන් නැගිටිනතුරු මේ දර්ශනය කිසිවෙකුටත් නොකියන්නැයි ඔවුනට අණ කළසේක. ස්වාමින් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා. සුභාරංචිය මගින් අප සමගේ පමකේවා. ආමෙන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි හොඳට ඇහුම්කන් දුන්නොතින්, කියවල බැලුවතින්, ස්වාමින් වහන්සේ හැම මොහොතකම කියන එක වදන් පෙළක් තියෙනවා. සවන් ඇත්තෝ සවන් දෙත්වා කියලා උන්වහන්සේ කියනවා. ප්‍රාතිහාරෙන් ඒ වගේම උන්වහන්සේ දේශනාවක් කරලා ඉවුණාට පස්සේ පැහැදිලිවම කියනවා, සවන් ඇත්තෝ සවන් දෙත්වා කියලා. අපිව හඳුන ශ්‍රාවකයෝ, දෙවියන් වහන්සේගේ වචනයට සවන් දෙන ජනතාව. අද දවසෙත් අපේ පළමුවන කියවීම ආබ්‍රහම්ගේ කැඳවීම පොරොන්දුව අපි අත්දැක්කා.
එවගේම තිමොතියස්තුමන්ට ලියන ලද ලිපියේ දෙවන පරිච්ඡේදයේ පාල්තුමා කියනවා අප ගැලවූ සමිදානෝ කැප වූ ජීවිතයකට අප කැඳවූසේක. ස්වාමින් වහන්සේ සුදු ලියවිල පැහැදිලිවම කියනවා මොහුට සවන් දෙන්න කියලා කියනවා. එනක පැහැදිලි අම්මේ තාත්තේ දුවේ පුතේ ජීවිතයේ වටිනාකමක් අපිට ලැබෙනවා අපි සවන් දෙන්න ඕන. ආබ්‍රහම් දෙවියන් වහන්සේට සවන් දුන්නා. නුඹේ මව්බිමද නුඹේ නෑදායන්ද නුඹේ පියාගේ ගෘහයද අතහැර දමා මා නුඹට යන දේශය බැලීමට යන්න. ඔහු පැහැදිලිවම මේ තීරණය ගන්නවා. දෙවියන් වහන්සේ ඔහුට අණ කරන දෙයට සවන් දෙනවා. ඒ විතරක්ද? මම නුඹ මගින් විශාල ජාතියක් ඇති කරන්නේ. මම නුඹට ආශිර්වාද කරන්නේ. දැන් මේ බලන්න. ඒ ආශිර්වාදය තමන් තුළ ලොකු විශ්වාසයක් ඇති කරලා දෙවියන් වහන්සේ ඒ දේ ඉටු කරાવી කියන ආදරය තුළ තමන්ගේ ගමන ආරම්භ කරනවා. අපි දකිනවා ඒ සවන් දීම තුළ ඒ ආශිර්වාදය ඔවයිති කරගන්නවා. ස්වාමින් වහන්සේ අපිට පළමුවෙන්ම අපිට මතක් කර දෙනවා මතේතුමාගේ සුවිශේෂයේ පස්වන පරිච්ඡේදයේ කන්ද උඩ දේශනාව ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ කුමක්ද කියලා. භාග්‍යයට දැන් මේ භාග්‍යය අට මිනිසුන් ස්වාමින් වහන්සේගෙන ඇහුම් කන් දෙන්න. ඔබ ස්වාමින් වහන්සේව තෝරාගත් ජනතාවක් නම් ඔබ ඒකට ඇහුම් කන් දෙනකොට ස්වාමින් වහන්සේ අපිව ගෙනියනවා තාබෝර් කන්දට. තාබෝර් කන්නේ පැහැදිලිවම ස්වාමින් වහන්සේ අන්වෙසක් වුණා කියලා කිය දවල දීප්තියකින් බැබලෙනවා. අපි ඇහුම්කන් දෙනකොට ස්වාමින් වහන්සේගේ වචනයට උන්වහන්සේ අපි නොහිතන පැතිකඩකට අපි නොහිතන විදියකට ජීවිතයේ ලස්සන පැත්තකට අපිව ගෙනියනවා උන්වහන්සේ. ගෝලයන්ට සිද්ධ වුණා තාබෝර් කන්ද මුදින උන්වහන්සේ ඇහුම්කන් දෙන්න. ඔවුන් කියන අපි මෙතන කූඩාරම් තුනක් හදමු නෑ. උන්වහන්සේ කියනවා නීතිය ව්‍යවස්ථාව පූර්ණත්වයට පත් වෙන උන්වහන්සේ තුළ. එනිසා අපගේ ජීවිත මෙතන නෙවෙයි මා තුළ ඔබ ජීවිතය ගොඩනගන්නට ඕන. එනිසා මට ඇහුම් කන් දෙන්න. එනිසා දෙවියන් වහන්සේගේ ප්‍රිය පුත්‍රයෙක් දියණියෙක් වෙන්නේ අපි විශ්වාස කරනවා කියලා විතරක් මදි. අපි යාඥා කරනවා කියලා විතරක් මදි. අපි ස්වාමින් වහන්සේගේ වචනය කියවලා ඒකට ඇහුම්කන් දීලා ඒ පණිවිඩය අපේ සිතේ ධාරණය කරගෙන ක්‍රිස්තියානි ජීවිතයත් දහම දෙකක් නොකර එකක් කරගත්තොතින් විතරයි ඔබටත් මටත් මේ ජීවිතයේ වෙනස දකින්න පුළුවන් වෙන්නේ. ගෝලයන්ට නොතේරුණ හින්දා උන්වහන්සේගෙන අපි යං දැන් මේ ගැන කතා කරන්න එපා. මේ ඔබේ ජීවිත ක්‍රිස්තියානි ජීවිතයේ වෙනස ඔබ ජීවත් කරන්නට ඕන. ඒකයි උන්වහන්සේ කියන්නේ. මේක හැංගිලා පැත්තකට වෙලා කාමරයක් ඇතුලේ ගෙනවන ජීවිතයක් නෙවෙයි. උන්වහන්සේ කියන අපි කන්දෙන් පල්ලෙහැට යන්නට ඕන. මොකද කන්දෙන් පල්ලෙහැ තමයි ඔබ අයිති කරගත්ත ජීවිතය, ඔබ අයිති කරගත්ත වෙනස, ඔබ අයිති කරගත්ත ආදරය, ඔබ දකින දැක්ම, ඔබ ඇහුම් කන් දුන් උන්වහන්සේ වචනය ජීවත් කරන දැන. ඒ ඔබේ පවුල, කන්දු පාමුල කියන ඔබේ පවුල, ඔබේ සමාජ, ඔබේ සංඝය, ඔබේ දේවස්ථානය, ඔබේ වටපිටාව, ඔබේ රැකියාව, යෙදෙන තැන, ඔබේ ව්‍යාපාරය කරන තැන. මෙන්න මෙතන හරි වැදගත් වෙනවා. අනිත් අතට මතක තියාගන්න ඒ විශ්වාසයේ ජීවිතය තුළ අපි හිතාගෙන ඉන්නේ මේ දැන් මේ යන ලෝකයේ දිහා බලද්දී හරි ක්ෂණිකයි. අපි හරි ක්ෂණිකයි. මේ දැන් යාඥා කරොත් අපි ඊළඟ මොහොතේ අපිට ලැබෙන්න ඕන. ඒ අපේ ඔරලෝසුවෙන් අපි දකින විදිය, ඒ අපි කාලයේ මනින විදිය. නමුත් දෙවියන් වහන්සේ අපේ ජීවිතයේ ලොකු දැක්මක් කරා ගෙනියන. උන්වහන්සේගේ වෙලාව අපේ වෙලාව නෙවෙයි. උන්වහන්සේ දන්නවා අපිට අවශ්‍ය දේ. උන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වුණාට පරපුරක් ආබ්‍රහම් පරපුර දැක්කේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඒ පරපුර ගේනවා පොරොන්දු දේශයට. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම අවුරුදු 500 ගණනකට ඉස්සෙල්ලා යෙසායා කියනන යෙසායා දැක්කේ නැහැ. උන්වහන්සේ ආවගෙන විශ්වාස කළා දෙවියන් වහන්සේගේ පොරොන්දුව ඉෂ්ට වෙනවාමයි කියලා.
මෙන්න මේක තමයි මේ වර්තමාන ලෝකයේ 21 වන සතවර්ෂයේ අපි අයිති කරගත යුතු දේ. උන්වහන්සේ තුළ අපි කුරුසගත වෙන ජනතාවක් ප්‍රේමවන්තයනි. ඒ කුරුසගත වීම කියන්නේ විනාශයක් නෙවෙයි, දේවාදරේ ලොකුම සලකුණ. එනිසා අපි යාඥාව තුළ උන්වහන්සේට ඇහුම්කන් දීම තුළ ලොකු වෙනසක් ජීවිතයක් දකිනකොට ඒ වෙනස අපි බෙදා ගන්නට ඕන, මම ඔබට කිව්වා වගේ. එනිසා අපි තවමත් අද අපගේ චතාරික සමයේ දෙවන සතිය අපි ඉන්නේ. බලන්න මොනතරම් ආදරයකින් උන්වහන්සේ කියනවාද ඔබට ජීවිතයක් තියෙනවා කියලා. අපි බොහෝ වෙලාවට මහා අනවශ්‍ය දේවල් විශ්වාස කරමින් ජීවත් වෙන අය. අර අවශ්‍ය දේ අපි පැත්තකට දාලා, එහෙනම් අවශ්‍ය දේ තමයි ඇහුම්කන් දීම. ඒකයි උන්වහන්සේ හැමතිස්සෙම හැම දේශනාවකට පස්සේ කියන්නේ සවන් ඇත්තෝ සවන් දෙත්වා කියලා. එනිසා මේ අපි ඇහුම්කන් දීලා අපේ ජීවිතයට ගන්න තරමට තමයි දෙවියන් වහන්සේ ඔබත් මහත් අත්දකින්නේ. මේක අත්දැකීමක් කරා යන ජීවිතයක් ක්‍රිස්තියානි ජීවිතය. මේ පැත්තකට වෙලා වත් පිළියොත් ඉටු කරලා එහෙම එකක් නෙවෙයි. ක්‍රිස්තියානි ජීවිතය පදනම් වෙන්නේ විශ්වාසයේ තුලමයි, වෙන කිසිවක් තුල නෙවෙයි. අර අපි ඉටු කරන වත් පිළිවෙත් මේ විශ්වාසයේ ජීවිතය ගෙනියන රුකුලක් කරගන්නට ඕන. අපි අනිත් ඒවා කරනවා, නමුත් දෙවියන් කෙරේ විශ්වාසයක් නැති කරගන්න. එනිසා උන්වහන්සේ දවසින් දවස මේ චතාරික සමය තුළ මම පුදුම ආදරයකින් උන්වහන්සේගේ වචනය කෙරේ විශ්වාස කරන්නට අපිට ආරාධනා කරන්නේ. ජීවිත වෙනසක් කරා යන ඔබට මට ස්වාමින්වහන්සේගේ ජීවිතයේ පූර්ණත්වයක් කරා ගෙනියනවා නම් උන්වහන්සේට ඇහුම්කන් දෙන්නට ඕන. එනිසා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, එහෙම විශ්වාසයේ ජීවිතයක් අපිට නොමැතිව, අපි බලාපොරොත්තුවක් නොමැතිව අපි අදහන ධර්මයක් ගැන අපිට කතා කරන්න බෑ. එනිසා අපිට ලැබෙනවා කියන විශ්වාසය, බලාපොරොත්තු ඉෂ්ට වෙනවා කියන විශ්වාසය තුළයි අපි ජීවත් වෙන්නේ. ඒක තමයි අපේ ආලෝකය. මේ වෙනස තමයි අපි අනිත්‍යයට කියලා දෙන්නට ඕන. කෙනෙක් ඔබ ළඟට ඇවිල්ලා කියනනම් මොනවද කරන්න ඕනේ කියලා, ඔබට තිබෙන්නේ යන්න දිව්‍ය සප්‍රසාදයේ ජේසු ළඟට යන්න, ඉල්ලන්න. උන්වහන්සේ ඔබ හිස්සදින් අරින්නේ නැහැ. හැබැයි ඒ ආදරය කියලා දෙන්න ඔබ ලොකු අත්දැකීමක් තියෙන්නට ඕන. නමුත් අද හුඟක් වෙලාවට අපේම ජනතාව නොමග යවනවා. මෙච්චර ලස්සන ආලෝකයක් අපිට දීලා තිබෙද්දි, අපේ ජීවිත දවල දීප්තියකින් බබලන්න දෙවියන් වහන්සේ හැම වෙලාවෙම දේ වචනය තුළ උන්වහන්සේ අපිට ආරාධනා කරද්දී, අපි බොහෝ වෙලාවට අපේම සහෝදරයන්, අපේ හිතමිත්‍රාදීන්ව අපි එක එක තැන්වලට යනවා. එතන හොඳයි, මෙතන හොඳයි, ඉක්මනට සුවය ලැබෙන, එහෙමත් නැත්නම් මේ ඔබ බලාපොරොත්තු වෙන පිළිතුර ලැබෙනවා. දැන් බලන්න, එහෙම කරපුවම තවත් කෙනෙක්ගේ ජීවිතය, එහෙම නැත්නම් ඒ අය පාපයට අද දානවා කියන එක ලොකු පාප කර්මයක් අපි කරන්නේ. එහෙමනම් අද දවසේ ස්වාමින් වහන්සේ පැහැදිලිවම කියනවා, ආබ්‍රහම්ගේ කැඳවීමත් ඒ තාබෝර් කඳ මුදුන අපිට මතක් කර දෙනවා. ප්‍රියාදර පුත්‍රයානෝ වෙන්නේ, දියණියන් වෙන්නේ ස්වාමින් වහන්සේගේ වචනයට ඇහුම්කන් දීලා ඒ වචනය තුළ අපි විශ්වාසයෙන් බලාපොරොත්තුෙන් ජීවත් වුණොත් විතරයි. එහෙනම් ඒක තමයි ඔබේ මගේ දහම, ඒ තමයි ඔබේ මගේ ක්‍රිස්තියානි ජීවිතය. එහෙමනම් අමිතාදිරුවේ පුතේ, ස්වාමින් වහන්සේ අපව කැඳවලා තිබෙන්නේ ඒ කැප වූ ජීවිතයකට. ඒ අපි අත්දකින්නට ඕන හැමදාමත්. අපි දෛනික කටයුතුවලදී, ප්‍රශ්නවලදී, අරගලයේදී ස්වාමින් වහන්සේ අපව පුහුණු කරන බව, අපව ශක්තිමත් කරන බව, ධෛර්යමත් කරන බව අපි දකින්නට ඕන. ඒක අත්දැකීම, ඔබේ ජීවිතය අත්දැකීමක් කරගන්නට ඕන. ස්වාමින් වහන්සේලා දවසේ අපි යාඥා කරමු, ශ්‍රද්ධාත්මයන් වහන්සේට කියමු අපිට ඒ ධෛර්යය, ඒ ප්‍රඥාව දෙන්නට කියලා. උන්වහන්සේගේ ප්‍රියාදර පුත්‍රයානු දියණියෝ වන්නට, ඒ තමයි අපේ කැඳවීම, ඒ තමයි උන්වහන්සේ අපට දෙන ලොකුම ආදරය. පියාණන්ගේද, පුත්‍රයාණන්ගේද, ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමෙන්. අපගේ විශ්වාසය අපි ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි.
ආහසහ පොළොවද පෙනෙන නොපෙනෙන සියල්ලද මවා වදාළ සියලු බලයති පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එකජනිත පුත්‍රයාණන්ද එකම ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලකටම පෙර පියාණන්ගෙන් ජනිත වූ සේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වන සේක. ජනිත වූ නමුත් මවුන් නොලැබ පියාණන් වහන්සේ සමග එකම මවත්වය ඇතිව උන්වහන්සේ වැඩ සිටින සේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවන ලැබුවේය. මිනිස් අප උදෙසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළ සේක. ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් කන්‍ය මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූ සේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සියෝ පිලාතු යටතේ කුරුසිය යන ගසනු ලැබ මරණයේ වේදනා විඳ උකුත් වේ තැන්පත් කරනු ලැබූ සේක. සුදෝ ලියවිලි පරිදි ඔවුන් වහන්සේ තුන්වැනිදා උත්තාන වූ සේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණ පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටින සේක. ජීවත උන්ද මල උන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේමයි මාන්නිතව නැවත වඩින සේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයානන්ද වූ ශ්‍රද්ධාත්මයාණන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයාණන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබන සේක. උන්වහන්සේ දිවසවරුන් මගින් කතා කළ සේක. අපෝස්ටන්ගෙන් පැවතේන එකම සුදෝ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සදා එකම ප්‍රසාද ස්ථාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලුන්ගෙන් නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමෙන්. අපගේ යෙදුම් උන්වහන්සේට ඔප්පු කරමු. විශ්වාසීන්ගේ ඇතුම් අපගේ පිළිතුර ස්වාමිනී අපකරණ යාඥා අසවදාල මැනව. ස්වාමිනී අපකරණ යාඥා අසවදාල මැනව. ආතර දෙවි පියාණනි දේව සේවයේ නියතු සුදුතුම් පියතුමාතුළු පූජක පැවති සැම ආරක්ෂා කර තමන් ලද උතුම් කැඳවීම සමිදුම දියුණේ පළදරන්නට යොදා ගැනීම සඳහා අවසි සුදුතුම් වරම් ලැබෙන පිණිසද ස්වාමිනී අපකරණ යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි අවංක සදාචාර සම්පන්නව හා සාධාරණව සමාජ සුභසිද්ධිය සැලසිය හැකි නායකයන් තෝරාපත් කරගන්නට අවසි මඟ පෙන්වීම සියලු ජනතාවට ලැබෙන පිණිසද ස්වාමිනී අපකරණ යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි අපගේ කැඳවීම අවබෝධ කර ගනිමින් දේව කැමැත්ත සෙවීමටත් දේව වචන අනුව දිවි ගෙවමින් ඔබ වහන්සේට ඉතා ප්‍රසන්න ජීවිතයක් ගත කිරීමටත් අප සැම සුදුස්සම් වන පිණිසද ස්වාමිනී අපකරණ යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි ක්‍රිස්තු ප්‍රතිපත්ති තුළ අප ජීවත් වන විට ලෝකයාගෙන් එල්ලවන අභියෝග ඉදිරියේ නොසැලී ඔබ වහන්සේ තුළ රැඳෙමින් ඒ සෑම අභියෝගයක්ම ප්‍රේමයෙන් හා ඉවසීමේ ජයගන්නට අප සැමට වරම් ලැබෙන පිණිසද ස්වාමිනී අපකරණ යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි කොරෝනා වසංගතය ඇතුළු සියලුම වසංගතයන්ගෙන් අප රටේ ජනතාවත් ලොව සියල්ලනුත් ආරක්ෂා කරන පිණිසද ස්වාමිනී අපකරණ යාඥා අසවදාල මැනව. සුළු මොහොතක් නිහඬව අපගේ පෞද්ගලික යදුම් උන්වහන්සේට ඔප්පු කරමු. මෙකීද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අප සැමට ලැබේවා. ආමෙන්. සාරකේ
අපට අද දිනේ ගන්න අපේ පදුර සකල දෙවිඳුනේ දෙන්න ඔබේ වරම් අපට අද දිනේ සහෝදරවරුනි මාගේ සහ ඔබගේ ආගය සියලු බලදිපියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අතුණු සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධෝ සභාවටත් ප්‍රයෝජනයක් වනු සඳහාද ඔබගේ හස්වලින් ස්වාමින් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා. දෙවී ස්වාමිනී මේ ශුදෝ යාගේ මගින් අපගේ පව් බැමි මුදාලුව මැනව ඉදිරියේ පැමිණෙන පාස්කු උත්සවය පැවැත්වීම සඳහා ශාරීරික ලෙස ආත්මික ලෙස පරිශුද්ධවත් කළ මැනව මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙන සේක්වා. ඔබ සමගද වෙන සේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේට යොමු කර සිටි අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. එය යෝග්‍ය වූද පරිශුද්ධ පියාණනි සියලු බලැති සදාතන දෙවි ස්වාමිනි අප ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්ලීද සෑම තැන්නේද අප ඔබ වහන්සේට තුති බිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දායකය. ඔවුන් වහන්සේ සුවකීය මරණය තම ශ්‍රාවකයන්ට කල් තබා ප්‍රකාශ කර ඒ පූජනීය හෙළ මුදුනේදී තමන් වහන්සේගේ මහිම ප්‍රතාපය ඔවුනට අනාවරණය කළසේක. දේවවාක්‍යයේ අනාවැකෙන් පළවුන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය මගින් උත්තානේ මහිමේ කරා පැමිණේතු බව උන්ට පෙන්වා වදාළසේක. එයින් සුරලවේ සිරු බලවතාවයන් සමග මෙලවේදී ඔබ වහන්සේගේ ගුණ වන්දනා කරමින් මහොත්තම ආනන වහන්සේ ඉදිරියේ අපේ ප්‍රශංසා හඬ නගමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්දේවි සම්විධානෝ සුවිශුද්ධය අහසත් පොළොත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ ස්වර්ගෙහි ච ශ්‍රී දේවා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ භාග්‍යවත්ය ස්වර්ගෙහි ච ශ්‍රී දේවා. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සියලු සුවිශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. එහින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ ආනුභවෙන් මේ පඳුරු පරිශුද්ධවත් කරන මෙන් අයද සිටිමු. අප එසේ යදිනුවේ මේ පඳුරු අප උදේ සබ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රි භෝජනය වැළඳු පස්සුව උන්වහන්සේ සේම කුසලාන්ද රැගෙන
නැවත දුදෙබුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම අභිනව ඕද අනන්තෝද ගෙවෙසුමේ මාගේ රුදීර කුසලානයි. පෞකමාව සදාබෝධේ සාද සෙලු මනුෂ්‍යනු දේසාදේ වගුරුවනු ලබන්නේය. මාසී කිරීම පිණිසමය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනි ඔබහන්සේ උකුත් වූසේක. ස්වාමිනි ඔබහන්සේ උත්තාන වූසේක. ස්වාමිනි ඔබහන්සේ නැවත වඩිනසේක. එයින් පියාණනි උන්වහන්සේගේ මරණය උත්තානය සිහිපත් කරමින් ජීවනදායක පූපද ගැලවීමදායක කුසල ආනන්ද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ මේ සිරමින් ඔබට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායිද සිටමු. ස්වාමිනී මුල්ලවෙයි පැදිර පාත්නා ඔබ වහන්සේගේ ශුද්ධ වූ ස්වභාව සිහිපත් කළ මෑනව ෆ්‍රැන්සිස් නැමැති අප පුදු පියානන්ද, මැල්කම් රංජිත් අපගේ අග රදගුරු හිමිපාණන්ද, තුමන්ගේ සහායක රදගුරුතුමල්ලාද සකල පූජක පිරිසද සමගම සභාව දයගුණයෙන් පිරිපුන් වන්නට සලසුණු මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇතුව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද, ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරේ විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහිපත් කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකය වෙතට පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍යමරියාවන්ද, භාග්‍යවත් අපොස්තුලවරුන්ද, සෑම කාලයන්හි ඔබ වහන්සේගේ කැමැත්තට කරමින් දිවි ගෙවූ සියලුම ශුද්ධවන්තයන්ද, සුද ජුසේවා ස්මෘතිමන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද ඔවුන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද, ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමට ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද, උන්වහන්සේ සමගද, උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවී පියාණනි, ශුද්ධාත්මයන්න් සමගෙක් වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටම අත් වේවා. ගැලවීම දායකන පනතින් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුහුණ වී අපි එඩිතරව මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙවෙහි සිදු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වර්ධ කරන අයගේ වැරදි අපකමා කරන්නාක් මෙන් අපගේ වැරදිද ක්ෂමා කළ මැනව. පාප අවස්ථාවට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගන්න මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද, අපගේ මෙම ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අපි අයදෙමු. එවිට ඔබ වහන්සේගේ කරුණාවර පිහිට ලැබ නිරතුරු පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාර්ම වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසයේ සලකා ඔබ වහන්සේ කැමැත්ත බලදීම ස්වභාවට සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාටම වැඩවසර සේක, රජකම් කරන සේක. ආමෙන්. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. විකිරිකාට සාමය පදමු. ඔබට සාමය වේවා.
ලොවේ පවහරන දේවාචාරකයාණනි අපට කරුණා කළමනව ලොවේ පවහරන දේවාචාරකයාණනි අපට කරුණා කළමනව ලොවේ පවහරන දේවාචාරකයාණනි අපට සාමය දුනමනව ශිදත් වෙනවන් සයෝගේ මන්නේ මගේ මිචි මාලකසේක බොහන්සේගේ මිස්ත්‍රි ශරීරීසා ශ්‍රීජන බහින් මාගේ සිරිපසව දාගද බොහන්සේගේ අර බල සේලේමානී ලෙස සාසුදුමනව කිසි දිනක මට ඔබගෙන් වෙනවට මෙන්න දේවාජ බාලකයානෝ මෙන්න ලොවේ පවහන්න තැන් වහන්සේ අජ බාලකයාණන්ගේ බොහෝජනයට කැලවීමලාත් අපි හැමෝම භාග්‍යවන්තයෝය ස්වාමිනී ඔබහන්සේ මාගේ නිවස වඩිනට මම සුදුස්සෙක් නොවෙමි ඒත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය ස්වාමිදරුවනි ඔබ වහන්සේ සත්ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි සියලුම කරුණාවල් ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොහෝසේ වික්ෂෝප වේමි මාගේ මුළු හෘදයෙන් මම ඔබට ආදරේ වෙමි මේ ආදරේ නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොහෝසේ ආශාවෙමි ස්වාමි දරුවනි මාගේ හෘදයට වඩිනවා සොදේ ඔබ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවෙමි ඔබගෙන් කිසි කලෙක අහක් නොවෙන්නට මට කරුණා කළ මැනව අපි යාඥා කරමු දෙවී ස්වාමිනී අප ලබාගත් මේ මහිමාන්විත අභිරහස මගින් අප මෙලව සිටියදීම සුරලව පැවැත්මේ සහභාගිවීමට අපට ලැබෙන බව සිහිකරමින් ඔබ වහන්සේට තුති පුදමු අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් ඒ පැතුම ඔබට පිදේවා මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමේන් ස්වාමින් වහන්සේ ඔබ සමග වෙන සේක්වා ආශිර්වාදේ ලබා ගැනීමට ඉසෙනවා යාඥා කරන්න කරුණා සාගරයේ වූ දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ දුක් විඳීම මගින් සැබෑ ප්‍රේමය ආදර්ශයක් අපට දුන්සේක දෙවියන් වහන්සේට සහ සහෝදර ජනකායට ඔබ කරන සේවය මගින් ඔවුන් වහන්සේගේ නිමග්නති ආශිර්වාද ලබා ගැනීමට ඔබට හැකි වේවා ක්‍රිස්තුස් වහන්සේ මරණයට යටත් වෙමින් මරණය ජයගත් බව විශ්වාස කරන ඔබට සදාතන ජීවිතයේ තිළිණේ උන් වහන්සේ දානය කරන සේක්වා ආමේන්
ඔවුන් වහන්සේගේ පැහැපත් කමේ ආදර්ශය අනුගමනය කරමින් හුන් වහන්සේගේ උත්තානයේ සහභාගී වීමට ඔබට වරම් ලැබේවා. සියලු දෙවියන් වන පියාණෝද පුත්‍රයාණෝද ශ්‍රධාත්මයානෝද ඔබ සැම ආශිර්වාද කරනසේක්වා. යන්න සාමයෙන් ප්‍රේමයෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. අතිදියපුතේ මේ ශුද්ධ මොහොතේ අපි විශේෂයෙන් අපගේ මේ වර්බුම් නාලිකාව වෙනුවෙනුත් ඒ අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවෙනුත් මේ සඳහා දායකත්වය දෙන සියලු දෙනා වෙනුවෙනුත් අපි යාඥා කරමු. අද දවසේ ඔබ ස්වාමින් වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙන්නේ මේ හැම කෙනෙක්ම එකතු වෙලා මේ ක්‍රියාකාරීව කරන මේ කටයුත්ත උදෙසායි. එනිසා ඔබ අද දවසේ ස්වාමින් වහන්සේ වචනය තුළ ඔබ ගෙදර ඉඳගෙන ඔබ ඇහුම්කන් දෙනකොට ඔබ යාඥා කරන්න මේ නාලිකාවේ සියලු දෙනාට ඒ සියලු කටයුතු කරන්නට ශක්තිය දෙන්න කියලා. ලොකු ශක්තියක් අපිට අවශ්‍යයි. මේ ඔබේ ආලින්දයට ස්වාමින් වහන්සේගේ වචනේ ගේන්න ලොකු දිරිදීමක් අවශ්‍යයි. එනිසා ඒ සඳහා දායකත්වය දෙන අපගේ නැවත වරක් අපි යාඥාක අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවෙන් ඒ සඳහා ක්‍රියාකාරීව කටයුතු සියලු දෙනාට ස්වාමින් වහන්සේට බාර කරමු. ඒ වගේම අද දවසේ තව විශේෂයෙන් යාඥා කරමු. අද කොරෝනා වෛරසය එනිසාද ලෝකයේම පීඩාවට පත් වෙලා මේ හැම කෙනෙක් වෙනුවෙන් යාඥා කරමු. දෙවියන් වහන්සේගෙන් ඉල්ලමු ඉක්මන් සුවය. මේ ආසාදනයෙන් මේ වෛරසය ලෝකෙන් තුරන් වෙන්නට පහ කරන්නට ස්වාමින් වහන්සේගේ වර ප්‍රසාදය ඉල්ලමු. දේවාම්මගේ රැකවරණය අපි ඉල්ලමු. නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරෙන් ආශිර්වාද ලද්දී වහන්සේය. ඔබගේ ශ්‍රී කුසේ පළවන් ජේසුස් ආශිර්වාද ලද්දා උමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපී අපෝදේශා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කරන බැව ආමේන්. සාන්ත කුරුසේ අඩයාලමි අපේ සතුරන්ගේ උපගලවා දේව අපගේ දේව ස්වාමිනි පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රින්දු සාන්තුගේ නාමෙන් ආමේන්. ජේසු පිටයි ජේසු පිටයි ෆාදර්.